දෙදස් නමේ මැයි 19 දා ත්‍රස්තවාදයට එරෙහි වූ යුද්ධයේ ජයග්‍රහණයෙන් නිමි වුණා. එදා අපේ රටේ ජනතාව ප්‍රතිග්‍රෝෂා නැගුහි බෙදුන්වාදීන්ගෙන් රට නිදහස් විය යන අවංක විශ්වාසයෙන්. නමුත් ඉන් වසර කීපයක් ගතවෙන්නටත් පෙර බෙදුම්වාදයේ අඳුරු මතකයන් යළි වතාවක් මතුවෙන්නට පටන් ගත්තා. මෙවර බෙදුම්වාදීන් සටන් බිම ලෙස තෝරාගත්තේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයයි. මෙවර ඔවුන් සටනට පිවිසියේ තනියෙන්ම නොවේ, රටවල් ගණනාවකගේ සහයද තමුන්ට ලබා ගැනමින්. කොටි ත්‍රස්තවාදීන් විසින් ලෝපුරා ගොඩනගාකරට සුරක්ෂිතව තිබුණු විශාල මුදල් ජාලයද ඔවුන්ගේ සවියට එක්ව තිබුණා. මේ අභිනව සටන් පෙරමුණේ නායකයෝ උපාය මාර්ගවලින් ප්‍රභාකරන්ට වඩා ඉදිරියෙන් සිටියා. ඔවුන් මුලින්ම කළේ සිය සමස්ත බලයම යොදවා ත්‍රස්තවාදයේ එදා අවසන් කළ ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂව ඡන්දයකින් පරාජයට කිරීමට 29 වතාවක් ඡන්ද පැරදී විප්සිතව සිටි රනිල් වික්‍රමසිංහට උපකාර කිරීමයි. මෙම උපකාරයට ප්‍රතිචාර ලෙස ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මංගල සම්බරවීම කණ්ඩායම පොරොන්දු කරවාගෙන තිබුණා. 2012 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සම්මතව තිබූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකින් ඇරඹි කුමන්ත්‍රණය 2015 වෙන විට බොහෝ දුරට උඩුදුවා තිබුණා. 2012 පළමු යෝජනාවේ කියවුණු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී යම් වැරදි සිදුවා ඇතැයි සොයා බැලිය යුතු බවයි. බැලූ බැල්මට එම යෝජනාවේ බරපතල කරුණක් අඩංගු නොවූ නිසා බොහෝ රටවල් එයට සහය දුන්නා. 2013 ආ දෙවනි යෝජනාවේදී යුද්ධ සමයට අමතරව ලංකාව තුළ සිදුවන දේශපාලන කටයුතු ගැනද යම් සඳහනක් තිබුණා. ඒ 2014 ඉදිරිපත් වූ යෝජනාවේ ලංකාවේ ස්වායත්තත්වයට දරුණු ලෙස බලපාන කරුණු අඩංගු වූ අතර ලංකාව පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට නියෝග කරන ලෙස ඉල්ලා තිබුණා. මේ යෝජනාව සම්මත වී තිබුණේ ලංකාවට පක්ෂපාත වූ සමහර රටවල බරපතල විරෝධය මැදේ. උදාහරණයක් වශයෙන් 2014 යෝජනාවට ඉන්දියාව හා පාකිස්තානය යන දෙරටම විරුද්ධ වූයේ මේ ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් බව සඳහන් කරමින්. එහෙත් අන්තවාදී දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත මේ යෝජනාවද සම්මත කර ගැනීමට බටහිර රටවල් සමත් වුණා. මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව එළවා දැමීමේ වගකීම කරටගෙන තිබූ රටවල් අතර ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, නෝර්වේ, කැනඩා වැනි රටවල් ඉදිරියෙන්ම සිටියා. 2015 ජනාධිපති බරණ මැතිවරණ ව්‍යාපාරයේ රාජපක්ෂලා හා මෙම බාහිර බලවේග අතර සටනක් වුණා. ක්‍රොන්කස් ආණ්ඩුව පරදා ඉන්දියාවේ අලුතින් බලයට පත්ව සිටි මෝඩි රජයේද චීනය සමග ලංකාව ඕනාවට වඩා සමීපය යන වැරදි මතයක් ඇතිකරගෙන සිටි නිසා මෙම කාර්යයට එක් වූ බවක් පෙනෙනවා. ඒ අනුව මහින්ද ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම, ඒ සඳහා සහායට දේශපාලන පක්ෂ රාශියක් ඒකරාශී කිරීම, මූලෝපමාය හා මූල්‍යමය සහය නොමදව ලබා දීම ආදිය සිදු කරන ලද්දේ මේ බාහිර බලවේග විසනොයි. 2016 ඇමරිකාවේ පළ වූ රාජ්‍යලේඛනක එවකට ඇමරිකාවේ හිටපු රාජ්‍යලේකම් ජෝන් කෙරි මහතා සඳහන් කොට තිබුණේ ලංකාවේ, බුරුමේ හා නයිජීරියාවේ පැවති රජයන් වෙනස් කිරීම සඳහා 2015 දී ඇමරිකානු රජය $680,000 වැය කළ බවයි. මෙන් 3න් 1ක් ලංකාව වෙනුවෙන් වැයුණා නම් මහින්ද රාජපක්ෂ බලෙන් ඉවත් කිරීම සඳහා ඇමරිකාව වියදම් කළ මුදල පමණක් ₹3,00,000,000 වැඩි විය යුතුයි. මහා පරිමාණ ප්‍රචාරණ කටයුතු වලට උදව් දෙමින් විශාල බොරු ගොඩක් ජනගත කරමින් දේශපාලඥයන් මිලදී ගන්නමින් ඉතා ප්‍රබල ඡන්ද ව්‍යාපාරයක් දියත් කරන්නට එපා විපක්ෂයට හැකි වූයේ කෙලෙසද යන්න මින් පැහැදිලි. ජිනීවාවල ලංකාවට එරෙහිව 4 වෙනි යෝජනාව හෙවත් 31 යෝජනාව ඉදිරිපත් වන්නේ 2015 ජනාධිපතිවරණය හා මහමැතිවරණය යන දෙකටම පසුවයි. 2015 මාර්තුවල ඉදිරිපත් වීමට තිබුණු යෝජනාව සැප්තැම්බර් වලට කල් දමනු ලබන්නේ එහි අන්තර්ගතයේ ශ්‍රී ලාංකික ජනතාව දැනගත්තා නම් එය 2015 අගෝස්තු මහමැතිවරණයේ එක්සත් ජාතික පෙරමුණට පැහැදිලිවම අවාසිදායක විය හැකිව තිබුණ නිසායි. 2015 සැප්තැම්බර් වල ඉදිරිපත් වූ 31 යෝජනාව හොඳින් විමසා බලන්නකොට පෙනී යන්නේ ඒ යටත් විජවාචී රාජ්‍යයක් විසින් යටත් කොළණියට දෙන නියෝග මාලාවක් ලෙසයි. මෙම යෝජනා මාලාව හරහා ලංකාවේ ස්වායත්තත්වය පැහැදිලිවම අභියෝගයට ලක්කොට තිබෙනවා. නම්බුකාර රටක් කිසිවිටක නොපිළිගතව යුතු මෙම යෝජනාවලිය ඒ අනුව බලන විට බලයට පත් වී සිටි යහපාලන ආණ්ඩුව හිස් මුදුනින් පිළිගත්තා පමණක් නොව එයට සම අනුග්‍රාහකත්වයක් දැක්වීමේ ද්‍රෝහිකම හරහා මෙම යෝජනාවට එරෙහිව අන් කිසිදු රටක් විසින් අදහස් දැක්වීම පවා වළක්වන ලදී.
එදා පටන් 2018 සැප්තැම්බර් මාසයේ වනතුරුම යහපාලන ආණ්ඩුව හරියටම කළ එකම දේ නම් එකින් එක මෙම යෝජනාවලියේ පොරොන්දු වූ කරුණු ක්‍රියාත්මක කිරීමයි. යෝජනාවේ සඳහන් වූ කරුණු 20කින් තව කරන්නට ඉදිරිව තිබුණේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම පමණයි. මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන ලද්දේ අන්තවාදී දෙමළ ඩයස්පෝරාවට විවිධ ක්‍රම හරහා සම්බන්ධ වන පුද්ගලයන් විසින් බව වටහා ගත නොහැක්කකු දේශපාලනය ගැන අදහස් දැක්වීමටත් සුදුසු නැත. මෙම නව ව්‍යවස්ථාවෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මධ්‍යම රාජ්‍ය දුර්වල කොට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමයි. ඊළඟ පියවර වටහා ගන්නට මහා බුද්ධියක් අවශ්‍ය නැත. මියගිය ප්‍රභාකරන් අද සිටින තැන සිට පුදුමුණු ඇත්තේ තමුන්ට වසර 30ක ආයුධ සන්නද්ධ යුද්ධයකින් කරගන්නට නැහැකි වූ දේ ටයිකෝට් වේට්ටිකාරයන් පිරිසක් එක්ක මෙතරම් පහසුවෙන් ලබාගත්තේ කෙසේද යන්නයි. 2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙනා බාහිර බලවේග තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට තෝරාගත් විශ්වාසවන්තයා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නොව කවදත් තම වාසිය සඳහා කොලේ කෝතා රට විකුණන්නට වුවත් සූදානම් මානසිකත්වයක සිටි රනිල් වික්‍රමසිංහ මහතාවයි. එනිසා කොන්ත්‍රාත්තුව ඉටු කර අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ බලය තබා ගැනීම ඉතා වැදගත් වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසයේ විමසා බලන ඕනම කෙනෙකුට පෙනියන්නේ වසර දෙකකට තුනකට වඩා තම ජනප්‍රියතාවේ රඳවාගෙන බලයේ සිටීමට ඔහු අසමත් බවයි. මින් පෙර වතාව තුනකදීම අගමැති වුවත් ඔහු වසර තුනක කාලයක් අගමැති ලෙස සම්පූර්ණ කර නොතිබුණා. 19 ව්‍යවස්ථාව සංශෝධනය නමින් සෝභිත හිමියන් පවා රැවටූ කපටි උපක්‍රමයක් හරහා මන්ත්‍රීවරුන් 3 දෙනෙක්ගේ ඉල්ලීමක් නැතිව පාර්ලිමේන්තුවේ වසර 4 හමාරක විසිරවිය නොහැකිය යන අරුම පුදුම කොන්දේසියක් ව්‍යවස්ථාවට එක් කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව මෙසේ තමා භාරගත් කොන්ත්‍රාත්තුව අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා බලය තබා ගැනීමට අවශ්‍ය වූ බැවිනි. එහෙත් කුරුමානම වැරදුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තමාද එත්තකෝ ඇති බව වටහාගත් නිසාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ව්‍යවස්ථාවෙන්ම සිදුරකින් රිංගා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිකමෙන් ඉවත්කොට පසුව ව්‍යවස්ථාවෙන්ම සඳහන් තම බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව විසුරු අහල බැවින් හදිසියේ සිදු වූ මේ විපතින්ද අන්දමන්ද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවාදායකයන් ඔහුට දී ඇති උපදෙස් කිසිසේත්ම මේ තත්ත්වය නොපිළිගන්නා ලෙස විය යුතුයි. මන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ අතහැරියහොත් භාරගත් කොන්ත්‍රාත්තුව අවසන් කළ නොහැකි නිසයි. ජනාධිපතිවරයාගේ තීන්දුව අද උසාවියේ අභියෝගයකට ලක්විය ඇත්තේ මෙබැවිනි. මේ අතර අද ජනතාවාසන ප්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිරිසේන ජනාධිපතිතුමා කළ ඉල්ලීම බාරගන්නට ඉක්මන් වුණාද යන්නයි. කිසිසේත්ම නැත. ඔක්තෝබර් 26 අගමැතිකම බාරගෙන මහින්ද රාජපක්ෂ මහතා රට ගලවා ගත්තේ විශාල අනතුරකින්. ඉන් සිදුවේ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගණනාවකට ජනාධිපතිවරයක් පාර්ලිමේන්තු මැතිවරණයක් යන දෙකම කල්දමා ගැනීමට තිබූ කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්න ලබන ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිතව තිබුණා. සමහර විට කරු ජයසූරිය මහතා බලාපොරොත්තු සිටියේ මේ විය හැකි. ඔක්තෝබර් 26ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ ආකාරයට නව ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත වීමට නියමිත තිබුණු අතර එසේ වූවා නම් 2019 ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැත. අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගන්න වෙනස් වීමට නියමිතව තිබුණා. ඒ 225 සිට 233 දක්වා වැඩිවීමට නියමිතව තිබීමයි. කොට්ටාස ප්‍රමාණය 160 සිට 140කට අඩුවීමට නියමිතව තිබුණා. ඒ සඳහා අලුතින් සීමා නිර්ණ කමිටුවක් පත්කිරීමට නියමිතව තිබුණා. නමුත් මේ සඳහා කොපමණ කාලයක් දෙනවාද ඒ යළි කල් දමනවාද යන්න තීරණය කිරීමේ බලය තිබී ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අණපිළිපදුනක වන දුර්වල ජනාධිපතිවරයෙකුටයි. මේ අනුව නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකිය. ජනතාව තේරුම් ගත යුත්තේ තවත් බලා සිටියා නම් පහසුවෙන් ඡන්දයකට ගොස් දිනා ගන්නට තිබුණා යන මතය වැරදි බවයි. අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය තව බොහෝ කාලයකට උදුරා ගන්නට ඔවුන් සැලසුම් කොට තිබූ කපටි උපක්‍රමයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ නිසා වැළකුණා. අද ඔවුන් දෙදෙනාටම අවශ්‍ය බවට පෙනෙන්නේ ස්ථාවර රජයක් පිහිටවීම සඳහා නව පාලකයන් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දීමයි. මෙම කරුණු ගෙනහර දක්වා තිබුණේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පුවත්පතකට කරන ලද ලිපියක් සම්බන්ධ කරගනිමිනුයි.
යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.